මේටික දන්නවා මේක එක එක සයිසන්ස් වලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ එක එක දේවල් ඇතුළත දෙන කන්ටෙන්ට් අපි මේ ටැග් දෙකක් ඇතුළත තමයි කන්ටෙන්ට් දෙන්නේ මේ මේ විදිහට සේව් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා සයිසස් 6කින් මේ JPG හරි මොකක් හරි ඉමේජ් එකට අදාළ එක්ස්ටෙන්ෂන් එක දීලා අපිට මෙහෙම ලින්ක් කරගන්න පුළුවන්. අපි මේ දේ කරන්නේ ඉමේජ් කියන එක පාවිච්චි කරලා. මම ඔයාලට කලින් කිව්වේ නේ මේ ටැග් එක පාවිච්චි කරන තව අපිට තව දෙයක් පාවිච්චි කරන්න වෙනවා මේ ඇට්‍රිබියුට් කින්ද. ඒ ඇට්‍රිබියුට් කියන්නේ මේ මේ ටැග් එකේ ඕපනින් ටැග් එක ගත්තොත් එහෙම මූලිකවම තියෙන ඕපනින් ටැග් එක ක්ලෝසින් ටැග් එක මේ ඕපනින් ටැග් එක ඇතුලේ මේ ටෙක්ස්ට් එකට අමතරව අපි මූලිකව දෙන ටෙක්ස්ට් එකට අමතරව ඊට පස්සේ කොයි වෙලාවකද මීට ඉස්සරහින් නෙමෙයි මීට පස්සේ අපිට දෙන්න පුළුවන් එක එක ඇට්‍රිබියුට්ස් කියලා ජාතියක් තියෙනවා ඒක ස්පෙસિෆික් වෙච්ච කීවර්ඩ් තියෙනවා ඒ කීවර්ඩ් පාවිච්චි කරලා අපිට ඇට්‍රිබියුට් එක එක දේවල් වලට එක එක ස්පෙસિෆයි වෙච්ච ඇට්‍රිබියුට්ස් තියෙනවා අපි මේක ගත්තොත් එහෙම මේ ඉමේජ් කියන එකේ එක ඇට්‍රිබියුට් එකක් තමයි සෝස් කියන එක
මේ විදිහට අපි ගත්තොත් එහෙනම් මේකේ සෝස් කියන එක නෙමෙයි මේකේ ඇට්‍රිබියුට් එක සෝස් කියන එක විතරක් නෙමෙයි මේ මුළු කන්ටෙන්ට් එක කියන්නේ මේ උඩුගම වලට කියන චින්තාවක් තමයි මේ උඩුගම උඩුගමත් එක්ක තියෙන කන්ටෙන්ට් එකයි ඊට අමතරව මේ මේ මෙතන අනුවනම් සෝස් කියන කන්ටෙන්ට් එකයි ඒ ඔක්කොම එක්ක තියෙන සම්පූර්ණ දෙයට තමයි අපි ඇට්‍රිබියුට් එක කියලා කියන්නේ මේ එහෙම නැතුව මේකටවත් මේකට මේ මේ ටිකටවත් නෙමෙයි හරි මේ ඔක්කොම තමයි ඇට්‍රිබියුට් එක කියන්නේ මේ ඒකේ ඇට්‍රිබියුට් එකේ මේක ඇට්‍රිබියුට් එකේ ප්‍රොපර්ටි එක මේකේ වැලියු එක එතනට අපිට වැලියු එකට දෙන්න පුළුවන් අපිට ඉතන දේවල් දෙන්න පුළුවන් නමුත් ප්‍රොපර්ටි එකට දෙන්න බෑ ආ ඩබල් කෝටේෂන් Thank you much This name is about double quotation ඇතුළත ටිකට කියන්නේ අපි value එක කියලා. ගත්තොත් එහෙම තව තියෙනවා මේ විදිහට අපේ image අපේ මෙතන ගනලා දාන source code එකට දා ගන්න බැරි හින්දා අපි පිටින් ගනලා link කරනවා image tag එක. ඒ විදිහට අපි තව ගේනවා मीडिया के लड़ाई अभी आती है ये भी टैग तीन हो एक बड़ा तीन हो ये टाइम करना बड़ा तेरी ओल्ड है ना තියරි කරගෙන යනකොට ඔයාලා බලාගන්න බලමු මේ ටික කරා HTML කියන එක දිගට තේරුම hyper text markup language එක ඒක කරන්නේ providing formatted text and graphic as well as link between document මොනවාද graphically අපිට බලාගන්න පුළුවන් දේවල් view කරන එක තමයි HTML link කරන්නේ CSS cascading style sheet provide more powerful detailed control style you can article style karla tika lassana karala denika karanni css elin it was a client side scripting javascript jscript etawa dewa thiyena eken kiyanne validate user inputs eken me medendi karala thiyenne me ekeka monoda interaction monoda kiyala me karala thiyena validation user input again user mock input deyak karot input deyak input karot ehema eke validate again eke walangu walangu deyak de nathi deyak de kiyala api browser ekak wisin apita kiyana dewa walda samalla bala wenna puluwan dei form ekak ehema fill karaddi oyala password ne oyala e form eke email kiyana tananta ඇට් සිම්බල් එක ගහන්න නැතුව ඔයාලා සබ්මිට් කරන්න ගියොත් ඔයාලට එතනින් මේ අවුට්පුට් එක දෙයි ඇට් සිම්බල් එක මිසින් වෙලා කියලා. ඒ කියන්නේ ඇට් සිම්බල් එක ඔයාලා ඉන්පුට් කරලා නැහැ. ඒකින්ද මේ ඊමේල් එක වැරදි කියලා. ඒ වගේ ඔයා යූසර් ඉන්පුට් කරන දේ වැලිඩේට් කරන දේවල් කරන්නේ මේ JavaScript පාවිච්චි කරලා. ඒ වගේ දේවල් තමයි මෙතන මේ විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ server side scripting language PHP කියන්නේ development language එක ඒක මම කියවයික මේ තනියෙන් පාවිච්චි කරන්නේ HTML එක පාවිච්චි කරන්න කියලා මේ මේක හුඟක් වෙලාවට back end එකට පාවිච්චි කරන්නේ PHP කියන දේ මේ ඒ වගේ මේ ASP.NET කියන්නේ PHP නෙමෙයි PHP වගේ නෙමෙයි නමුත් server side කියන්නේ back end එකේ තියෙන දෙයක් මේක ඉච්චර මොන්නේ ඊළඟට interaction මේ ටික කරානේ මෙතන තියෙනවා මම අහපු ප්‍රශ්න වලට උත්තර ටික doc type කියන්නේ මොකද්ද මම doc type එක කියන්නේ ගහන HTML
HTML ඔයා ටයිප් කරන ස්ට්‍රක්චර් එක මොන ලැන්ග්වේජ් එකට IP එකද කියලා ඩිෆයින් කරන්න ඒක. ඔයාලා මෙතන extension එකට HTML කියලා දුන්නට විතරක් වදි මෙතන source code එකේදී ඔයාලා ඩිෆයින් කරන්න ඕනේ මේ මේක coding කරන්න පාවිච්චි කරන්නේ මොන ලැන්ග්වේජ් එකද කියලා. මේ ඒක ඩිෆයින් කරන HTML ඩිෆයින් කරන HTML 5 වලදී ඩිෆයින් කරන ආකාරය තමයි මේ තියෙන්නේ. ඊට කලින් version වල මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ HTML කියලා තියෙනවා මේ මෙටි කියව ගන්න. ඊට පස්සේ heading tag තියෙනවා. ඊට පස්සේ ඒ ටික හරි paragraph එකක් හරි. ඊස්සේ line break. මම ඔයාලට මේ කියපු නම් H6 වෙනකන් tag tagයි paragraph tag tag එකයි තව තියෙනවා span tag එක div tag එක මොනවා නම් කීකී tag ගොඩක් තියෙනවා. ඒ tag ටික tag ගත්තොත් එහෙම ඒ හැම එකකටම opening tag එකක් තියෙනවා closing tag එකක් තියෙනවා. ඔයාලා මේක බලා ගන්න පුළුවන් opening tag එකක් තියෙනවා closing තියෙනවා. Closing තියෙනවා opening තියෙනවා. ඒ වගේ tag ගත්තොත් එහෙම ඒවට ඒ જાති tag කොටසක් තියෙනවා. ඊට අමතරව opening tag එක විතරක් තියෙන ඒවත් තියෙනවා. ඒවා කොහෙදියොත් close වෙන්නේ නැති tag තියෙනවා. ඒවට අපි කියනවා self closing tag කියනවා. ඊට අමතරව singleton tag කියනවා. ඊට පස්සේ empty tag කියනවා. මොනව කරනවා කියනවා ඒක මතක නැහැ. මම දැන් නම් තුනක් කිව්වා. singleton tag, empty tag, self closing tag කියලා කියනවා. self closing කියන්නේ අපි මෙහෙම මේ opening tag එකේම closing tag එක define කරනවා. අපි closing tag එක define කරන backslash එකෙන් ඒ විදිහට අපි opening tag එකේම අගට දැන් අපි මේ වෙන closing tag ගන්න bullet එක පාවිච්චි කරන්නේ. මේකේදී opening tag එකේ අගටම මේ පාවිච්චි කරනවා close backslash එක. එතකොට මේක මෙතනින්ම open වෙලා මෙතනින්ම close වෙනවා. මෙතනින් එහා කොහෙටවත් යන්නේ නැහැ. මේ මේ tag එකේ තියෙන content එක හරිනේ. ඒ විදිහට තව ඒජති තව tag තියෙනවා. br තියෙනවා. br එක ඔයාලා දන්නවා line break. ඔයාලා මේකට මෙහෙම backslash එක දාන එක හොඳයි. මම කියන්නේ සාමාන්‍ය code කරද්දී ඒක වදින්නේ නැහැ. දාන එක හොඳයි. පුරුද්දක් වශයෙන් හොඳ පුරුද්දක් විදිහට. ඊට අමතරව hr තියෙනවා. br එකෙන් කරන්නේ line break එකක් කරන එක. ඊට පස්සේ hr එකෙන් කරන්නේ horizontal ruler. ඒ කියන්නේ web page එකේ හරහට visually අපිට horizontal line එකක් output කරලා දෙන එක hr එකෙන් කරන්නේ. ඊට අමතරව තව ඉස්සරහට හම්බෙයි. ඊට පස්සේ මෙහෙම කියවන්න කියවන්න එක ප්‍රශ්න නැහැ නේ. මේ කියවනේ කියව ගන්නකොට ප්‍රශ්නයක් ආවොත් කියන්න. නොතේ තැනක් ආවොත්. ඊට පස්සේ සෙන්ටර් ටැග් එක. මෙතන සෙන්ටර් ටැග් එකෙන් කරන්නේ අපි මොකක්hari දෙයක් අපි මේක දැන් අවුට්පුට් කරලා හම්බෙනවා. මේක සේව් කරලා අවුට්පුට් එක ගන්නවා. අර ඕල බලන්න මේ අර ඉමේජ් ටැග් එක දාපු හින්දා මෙතන කොටුවක් ආවා. ඊට අමතරව PR එක දාපු හින්දා පොඩි ලයින් බ්‍රේක් එකක් ගින්න තියෙනවා. ඊට අමතරව චාර් එක ගම හින්දා මේ හොරිසන්ටල් රූල් එකක් ඇවිල්ලා තියෙනවා. මුළු මේ පේජ් එක පුරාම දෙක අරගෙන ඊට අමතරව සෙන්ටර් කියලා ටැග් එකක් දීලා තියෙනවා. ඒ ටැග් එකේ අපි දාලා තියෙනවා මේ sample text එකක් දාලා ගත්තා. ඒ text එක මේ වෙබ් පේජ් එකේ සෙන්ටර් වෙලා තියෙනවා. මේ සෙන්ටර් වෙන එක අපිට තව විදිහකට හදන්න පුළුවන්. මම මේ ඉස්සරගේ ඇට්‍රිබියුට් පාවිච්චි කරන්න පුළුවන් කියලා එක එක දේවල් ඩිෆයින් කරපු තියෙනවා කියලා. ඒකට එකක් තියෙනවා ලයින් කියලා. ලයින් අපිට දෙන්න පුළුවන් left right middle කොන එකක් දෙන්න පුළුවන්. horizontally align කරන්න පුළුවන්. vertically aligning කරන්න බෑ. අපිට මේ දෙන්න පුළුවන් right කියලා දෙන්න. ඩැට් කියලා දකුණට යනවා. ඔයාලා බලන්න දකුණට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ
සෙන්ටර් දුන්නොත් මැදට එනවා. ඒ වගේ දේවල් එනවා. ඊට අමතරව ලයින් එකට අමතරව තව එකක් තියෙනවා. ඒක මෙතනදී අවුට්පුට් වෙන්නේ නැති වී VLI ALIG කියල එකක් තියෙනවා. මේකෙදි දෙන්න බලමු අපිට අපිට මේ ලයින් එකේදි කරේ හොරිසන්ටලි ඇලයින් කරන එක. ලෙෆ්ට් මිඩල් රයිට් ඉතින් තුනට ඇලයින් කරගන්න එක තමයි කරේ මේ ඇලයින් කරන කියන එකෙන්. VLI එකෙන් කරන්නේ vertical align. VLI කියන එක හැදිලා තින්නේ එහෙම තමයි. vertical align කියන එක short form එකෙන් තමයි හැදිලා තින්නේ VLI කියන එක. අපිට මේකට දෙන්න පුළුවන් values තමයි. අපිට මේ VLI එකට කොයි වෙලාවක දෙන්න බෑ left right middle කියල left right middle left right center කියලා දෙන්න බෑ. අපිට මෙතෙන්ට දෙන්න පුළුවන් එක්ක දෙන්න පුළුවන් top දෙන්න පුළුවන් නැත්නම් bottom. මෙතන top එක එක්ක bottom එහෙම නැත්නම් middle එක. අපි මෙතෙන්ට top දීලා බලමු. මෙතෙන්ට output වෙන්නේ නැති වෙයි ගොඩට. මෙතෙන්ට output වෙන්නේ මොකද මේක අර තනි line එක මේක දැන් background එක ගත්තොත් එහෙම बैकग्राउंड दुन तो बलावरण बुलाऊंगे मेतन दी तीन ने එයාට සීමිත ඉඩකඩ. ඒ සීමිත ඉඩකඩේ තමයි මෙයා ওই dance එල්ලම් ටික දාන්නේ. මෙයාට වමට යන්න පුළුවන්, දකුණට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මැදට එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙයාට උඩට පහළට මැදට යන්න කියලා තියෙන්නේ එක තැනයි. ඒකෙන් ඉඳ මෙයාට මෙතනදී මේ VLN කෙනෙක් perform කරන්න විදියක් නැහැ. ඔයාලා div tag එකක් ඇතුළට වගේ දැම්මොත් එහෙම මෙයාට මේක මොන විදිහට කරන්න පුළුවන්. VLI කියන එක තියෙනවා. ඒක ඉස්සරහට සෙට් වුණොත් කරන්න. ඊට අමතර සෙන්ටර් එක කළා. ඊට පස්සේ හොරිසන් රූල් එක කරා. මෙති කියවන්න. ඊට පස්සේ ප්‍රීසෙට්. ප්‍රීසෙට් කියන්නේ ओला मेतन दिन एक दिन अपने दिन देखो मेतन डी का टैप स्पेस तीन इट पास लाइन ने इंटाइक दिन तव टैप स्पेस तीन इट पास निकांग स्पेस देगा तीन दिन सेव कर रहा हरी विधि हरी ना अभी मैं टाइप कर ठीक है ये विधि हिट मैं टैप स्पेस ප්‍රින්ට්ලා තියෙන්න ඕන මෙතනින් ටැබ් ස්පේස් එක ප්‍රින්ට්ලා තියෙන්න ඕන ලයින් නේම් එකක් වෙදලා තියෙන්න ඕන නිකන් ස්පේස් දෙකක් ප්‍රින්ට්ලා තියෙන්න ඕන ඒ දේවල් ප්‍රින්ට්ලා තියෙන්න ඕන හරිය විදිහට නමුත් අපේ මේ මෙතනදී ඒ කිසිම දෙයක් බලා ගන්න වෙන්නේ නැහැ අර නිකන් දීපු ස්පේස් එක සිංගල් ස්පේස් එකක් විතරක් ප්‍රින්ට්ලා තියෙනවා एक स्पेस मेतन दी प्रिंट इकट वेडिये प्रिंट मम्मी इकट वेडिये निगम दी कुछ दीगे इकट वेडिये मेतन सिंगल स्पेस प्रिंट एक वेनोट अपीट कर एक वेनम कथा एन एन बी VPS
මේක දැන් අපි මේක කරලා මේක මට නෝක් කරි වුණා පොඩ වැරද්දක් හදන්න පුළුවන් නේද स्पेस बार මෙච්චර ස්පේස් ගානක් අපි ස්පේස් බාර් එක පාවිච්චි කරලා ටයිප් කරලා තිනවා නමුත් ඒව print වෙලා නැහැ එකම එක ස්පේස් එක එතනදී print වෙලා තින්නේ නමුත් අපි මේ NBSP කියන එක පාවිච්චි කරලා අපිට print කර ගන්න පුළුවන් මේ empty space එක මේ NBSP කියන්නේ non breaking space කියන එක තේරුම තමයි ඒකේ තේරුමෙන් තමයි මේ NBSP කියන එක හැදිලා තින්නේ प्रिंट कर अमार स्पेस प्रिंट कर अमार एक ऑप्शन अब प्री कि ප්‍රී කියන එක හැදලා තියෙන්නේ ප්‍රී ඩිෆයින්ඩ් කියන එකේ තේරුමෙන් එතකොට අපිට මේක ඇතුළේදී අපි දෙන ඕනම විදිහක අපි හිතමු අපි දෙමු ABC කියලා ABC කියලා දීලා අපි ටැබ් ස්පේස් දෙකක් දෙනවා ඊට පස්සේ අපි දෙනවා DEF सिंगल स्पेस चूट चूट कैली कैली वगे तो सिलेक्टी नमूत मेतन बलाकन टाइप स्पेस दी प्रिंट इट अमर अब स्पेस मेतन प्रिंट कंडपल अब इट अमर पल हटार पल हटार आप टैब स्पेस निकांग स्पेस अतना मिथन टैब स्पेस दीट प्रिंटना मेके अरे पड़ी सिंगल स्पेस पावित टाइप ये स्पेस तेम अट मिथन प्रिंटना එතකොට අපිට මෙතනදී අවශ්‍ය වුණේ නැහැ මේ NBSP කියන එක. ඒ වගේම මෙතනදී මම මෙතනින්දම් මෙතෙන්ට ලයිට්නින්ට් එකක් දීලා තියෙන්නේ. ඒක ඒ විදිහට මෙතෙන්ට print වුණා. ඒ වගේම මෙතන මේ pre tag එකේ ඉඳන් මෙතනින්දම් මෙතෙන්ට තියෙන space එකක් මෙයා මෙතනින්දම් මෙතෙන්ට අරගත්තා. ඔල්ට ඒක තේරෙනවද? මන්ද මේක උඩ තිබ්බ තැනදී තිබ්බ විදිහට නෙමෙයි. मेतन टैब स्पेस दिगा टैब स्पेस दिगट हरियाणा मेतन इकाई मेतन तई
මේ ටැබ් ස්පේස් දෙක මෙතනින් දැන් මෙතනට තියෙන ටැබ් ස්පේස් දෙකත් print වෙලා තියෙනවා ඒ දෙවල් එක ඒක තමයි p tag එකේදී කරන්නේ p tag එකේදී අපිට ඕන දේවල් ඕන විදිහට එක එක alignment අනුව අපි මචන් normal wordpad එකේ word එකකින් type කරන විදිහටම මේ p tag එක ඇතුළේ type කරලා view කරොත් එහෙම අපිට view එක බලා ගන්න පුළුවන් ब्रेकिंग स्पेस मम NVSP ඊට පස්සේ nested html element nested html element කියන්නේ html මේක ගත්තොත් එහෙනම් මේකේ nested නැහැ මේකෙත් nested නැහැ මේකෙත් නැහැ මේකෙත් නැහැ මේ කිසිම එකකදී nested නැහැ මේ body එකේ තියලා තියෙන tag වලදී අපිට පුළුවන් මේ අපිට දැන් පුළුවන් මේ h1 කියන එක ඇතුලේ අපිට ටැග් එකක් ඇතුලේ තව ටැග් එකක් ඩිෆයින් කරන්න පුළුවන්. ඔයාලා ඩිෆයින් කරන එක එක දේවල් අපි සාමාන්‍යයෙන් පොදුවේ භාවිත කරන දේවල් මෙහෙම කරනවා. big කියලා ටැග් එකක් තියෙනවා. මතකද big ටැග් එක? මම මේකෙදී දෙනවා gh කියලා එකක් දෙනවා. ඊට පස්සේ මම මේක ටැග් එකෙන් එලියට ඇවිල්ලා f කියලා එකක් දෙනවා. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් h1 එක ලොකුයි මේ h1 එකේ තියෙන ෆොන්ට් එක ලොකුයි නමුත් big එකට ගියොත් එහෙම එකම විදිහට දාන්නම්කො මෙතනත් h h දෙකක් දෙන්නම්කො එතකොට වෙනස බලා ගන්න පුළුවන් මේ h1 කියන ටැග් එක ලොකුයි ටැග් එකේ ෆොන්ට් එක ලොකුයි නමුත් අපි big කියන ටැග් එක දුන්නාට පස්සේ ඒ ලොකු ෆොන්ට් එකටත් අමතරව ඊට වැඩිය ෆොන්ට් සයිස් එක ලොකු වෙලා තියෙනවා big ටැග් එකේදී. ඒ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් big ටැග් එකට අමතරව small කියන ටැග් එකක් තියෙනවා. small ටැග් එකේදී වෙන්නේ ඒක h h දෙන්න h1 ටැග් එක ඇතුලේ තින්නේ හෙඩින් ටැග් එක ඇතුලේ තින්නේ නමුත් අපි ස්මෝල් කියන එක ඇතුලේ දුන්නේ හින්දා යූෂුවල් ටෙක්ස්ට් එකට වඩා ටිකක් ෆොන්ට් සයිස් එක පොඩි වෙලා තියෙනවා නමුත් අර අනිත් ඒවා h1 එකේ තියෙන ලක්ෂණ ටික අනිත් ලක්ෂණ ටික වෙනස් කරලා නැහැ මොකද h1 එකේ තියෙනවා h1 එකේ බෝල්ඩ් වෙලා තියෙනවා බෝල්ඩ් උනේ එක මෙයා වෙනස් කරගෙන නැහැ මෙයා normal වෙනස් කරන්නේ text එකේ font size එක විතරයි හරි small tag එකේ big tag එකේ එතකොට මේ දෙකත් හරි ඊට පස්සේ මොකද මම nested කතාවට ආවේ මං කිව්වා මේ එක tag එකක් ඇතුළේ තව tag එකක් දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලා සාමාන්‍යයෙන් අර IC එහෙම කරනකොට කරනවා div tag එක කරිනවා ඊට පස්සේ ඒක ඇතුලේ තව div එකක් කරිනවා ඊට පස්සේ මේක කොපි කරලා තව ගොඩක් හදනවා ඊට පස්සේ මේක ඇතුලේ තව div හදනවා ඕමම ඇතුළට ඇතුළට හදාගෙන යනවා එහෙනම් එකක් ඇතුලේ එකක් එකක් ඇතුලේ එකක් nested විදිහට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් html tag සිම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද මම මෙතනදී පාවිච්චි කරන්නේ nested දෙන්නේ මේ h1 tag එකේ h1 ටැග් එකේ ටෙස්ටඩ් වෙන්න ස්මෝල් ටැග් එක දාගත්තා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට කෝඩ් එකට අදාළ විදිහට අවුට්පුට් එක ආවා. ඒක තමයි මෙතනදී කියන්නේ. මේ h1 ටැග් එක ඇතුලේ මෙතන ක්ලික් කරලා තිනවා. මෙතන අන්ඩර්ලයින් කරලා තිනවා. අ
ඉස්සෙල්ලා කිව්ව කතාව මෙතන තියෙනවා all attributes are made up name and value name means property you want to set property කිව්ව ප්‍රශ්නයක් නෑ නෝ name එක වුණාට name එකයි value එකයි තියෙන්නේ ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ මේ attributes වලින් ඒ tag එකේ තියෙන එක එක behaviors වෙනස් කරනවා line කෙනකින් ඉන්න තැන horizontally වෙනස් කරා b line එකෙන් vertically වෙනස් කරා ඊට අමතරව bg color එක තියෙනවා අතන දෙඩි කරේ නැහැ bg color එකෙන් background color එක වෙනස් කරනවා ඒ තව තව තියෙනවා class කියලා එකක් id කියලා එකක් තියෙනවා ඔයාලා දන්නවා දැන්ට මම ඉතින් ඊළඟට attributes ගැන tag टैग तो गुड़ा तीन है टैग टैग कर ले बरामो रहना टैग गुड़ा तीन है वानी मैं टेक्स्ट मोमेंटिक टैग अंडरलाइन के लिए का तीन हो यू के लिए का एक दम मुद्दे हम टेक्स्ट के आटिंग अंडरलाइन में ना इटा मुद्दा आप ये गत्त आई के लिए का तीन हो आई के लिए एक एक इट लाइक के ना ඊට පස්සේ ඕල් කියලා එකක් තියෙනවා ඊට පස්සේ අය කියන එකත් එක්කම තව එකක් පාවිච්චි කරනවා em em කියන්නේ emphasis ඊට පස්සේ මේක b එකත් එක්ක පාවිච්චි කරනවා එකත් එක්කම නෙමෙයි b එකත් කින් කරන වැඩේම තව ටැග් එකකින් කරනවා strong කියලා मम्मी एम्फोसाइज़ से कई आई ए का यात्र तीन है विनेश बोल टैग का स्ट्रॉंग एक का यात्र तीन है विनेश कीरा दोनों तो काली काटा है मत कर दे पढ़ो तेरे तीन में काट पड़ डरी है मत कर दे पूरी प्रश्न कहाँ ना तेरे ओ ना हरीश चेहर लाने ही नहीं हरीश उत्तर दिया मगर वो अंडे की प्रश्न हरीश हरीश मावे है ना बोले मेरे लिए नहीं तब मम्मी मेरे लिए बोला है ना हेलो हेलो बोला है हूँ नहीं मिच्छल सॉरी यार निधिये निधिये नहीं नहीं अभी कतार कर रही है सिंधु अभी कतार कर सिंधु अक्कियन ना तो मुला निंदे है ना मैं क्यों सब रोशन मैं क्यों HTML tag එකකින් වෙන්නේ මොකද්ද කියලා ඒකේ purpose එක ඔක HTML එකට අදාළ code එකක් කියලා දෙනවා කියන්නේ එතකොට හරි අවුලන්නේ එක incomplete පොඩ්ඩක් HTML tagging කරන්නේ HTML code එකක් කියලා කියන එක නෙමෙයි HTML එකෙන් කරන්නේ मैं अभी कोड डेक करना परासे आंदोलन ला देने का अभी मैं तो दी कर ला दी इन्हें HTML टैग के ओपन कर ला क्लोज कर ला एक ऐतुले तमा हमें दे मक लिया दी इन्हें मैं कोड डेक लिया न परासे डिफाइन कराने मैं HTML टैग की HTML के एक डिफाइन कराने मंकी वा मैं डॉक टाइप के नहीं की अरे मैं मटा पड़ी मेहवे का कावा मैं मुम प्रश्न हाना वाली गला समारा कट्टी इन्ने दिए इन्ने चीन ने का मैं मुम प्रश्न हाने मौके पर तीन कहीं लग रहने में बुलाव दानी की ना दिखे ला बालान दाई मंग करने को बुलट तीर ना दिखे ला बालान दाई इमन तो कावा आप आज तो आवेट पात करने ने मी प्रश्न हाने मुकदे मंगहान प्रश्न वाले वाड़ा बेरेरे उन्दे वाल दमा एग्जाम में की दिया हाने
මම එක්සෑම් එක තරම් බැර අරන් දේවල් අහන්නේ මම පාස් පේපර් එකකින් අර ප්‍රශ්න ටික දැම්මත් පාස් පේපර් එකකින් අරගෙන ඒකට අමතරව තව පොඩි දේවල් ටිකක් එකතු කරා මේ එකින්ද ප්‍රශ්න වලට බය නම් ඉන්න එපා ඔයිට ඇදී ප්‍රශ්න තියෙනවා මං අහන දේවල් වලට වැඩි පොඩ මහන්සි මේ ඊළඟට මේ ආ මං ඉස්සෙල්ලා ඇහුවා ඒකට උත්තර දුන්නේ මේ මොකද්ද මම මේක කරාද ඉටලි ටැග් එකයි එම්ෆසයිස් ටැග් එක අතර තියෙන වෙනස බෝල් ටැග් එකයි ස්ට්‍රොง ටැග් එක අතර තියෙන වෙනස නැත්නම් වෙනසක් නැද්ද විචිර යන්නේ මේ මං කියලා දුන්නා මේක ඒකේ දා කරා කාටද කියන්නේ රොම කලින් සරේ කරත්තේ මතකද ඒකද ඔව් කියන්නේ බෝල්ඩ් එකකින් බෝල්ඩ් එකයි ස්ට්‍රොง එකේ ඉවන් එක කොහොමද කියන්නේ කාට ඉගෙන ස්ට්‍රොง එකෙන් ටෙක්ස්චර් එක හයිලයිට් කරන්න වගේ හයිලයිට් කරලා කරන්න වගේ නේද හරි ඉම්පෝටන්ට් නෑ මම වලටික මතකයි මම හරියට කියන්නම් ඒක මේකේ අහගත්ත නැති කට්ටියත් ඉන්නුනේ එදා මේ දෙකෙන්ම කරන්නේ ඉටලි ටැග් එකයි ඉටලි ටැග් එකයි එම්ෆසයිස් ටැග් එක දෙකෙන්ම කරන්නේ එකම දේ මම මෙතන අවුට්පුට් එක මම මේ කන්ටෙන්ට් එක දෙන්න ඒ තුනක් ඒ විදිහට මම දෙන්නම් ඒ තුන මෙතෙන්ට දෙන්නම් B3 මෙතෙන්ට දෙන්නම් B3 ඊට පස්සේ මම මේක අවුට්පුට් එක ගන්නවා අවුට්පුට් එක ගන්නකොට ඔබට බලා ගන්න පුළුවන් මම ඒ තුන දුන්න දෙක මෙතනින් BR ටැග් එකක් දෙන්නවා